අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හිතවතුන් කෝටි ගණන් බදු පොලු තියද්දි සැප වාහන ගෙන්වලා කෝටි ගණන් වංචා කරද්දි ජනපති සැපසේ රට යන්න කෝටි ගණන් වියදම් කරද්දි අපේ පාසල් දරුවන් කුසගින්න නිවා ගන්න සීනි දිය කරලා බොන රට ගැන අද ටෙලිවැකියෙන් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 582 වැනි ටෙලිවැකිය. මේ රටට සිද්ධ වුණේ පරිස්සමට තිබ්බදී ඈලියාවට ගියා වගේ වැඩක්. හොඳේ අපි මේ ගෙවුණු අවුරුදු 76 පුරාම කළේ මේ රට පරිස්සම් කරන්න, දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න, රට හදලා දෙන්න කියලා බාර දුන්නා එක්තරා පිරිසකට නේද? උන්දලා අන්තිමට අපට ඒ වෙනුවට දුන්නේ උලා කාපු රටක්. දරුවන්ට කුසගින්න නිවාගන්ට සීනි දිය කරලා බොන්ට වුණු රටක්. හරිද? එහෙම රටක් ඉතිරි කරපු ඒ උන්දලා වේයෝකාපු පෝෂ් වාහන පාවිච්චි කළා නේද? පව් කියලත් හිතෙනවා. ඒ තරමටම මග කැඩිච්ච ලදරං වාහනවල ගිහිල්ලා මේ රට හදන්න දරපු මහන්සියට රටේ ජනතාවගේ උපහාරයම මේ උන්දලට පුදන්ට ඕනේ නේද? විශේෂයෙන් මේ එන මහමැතිවරණයේදී හරියටම පුදන්ට ඕනේ. හොඳේ ඕන් මතක් කළා. ඔබ දන්නවා තාම මේ රටට වාහන ගෙන්වන්නට තහනම්. ඒ තහනම මැද්දේ පවා, හරිද? ඒ කියන්නේ ඩොලර් හිඟේ නිසා ඒ තහනම මැද්දේ පවා මේ රටට ඕන තරම් සුඛෝභෝගී වාහන ගෙන්නලා තියෙනවා. හොඳේ මේ තහනම ත්‍රීරෝද රථයේ සිට මෝටර් සයිකලේ දක්වා අකුරටම දශමයටම ක්‍රියාත්මක වුණා. මොකද ඒවා පුංචි මිනිස්සුන්ගේ වාහන හින්දා. හොඳේ, නමුත් මේ සියලු තහංචි මැද්දේ සුපිරි වාහන, සැප වාහන නේද? ඒවා ඕන තරම් ගෙයලා තියෙනවා. ඒම වාහන 200ක් විතර ගෙන්නපු කතාවක් දැන් අධිකරණයේ හමුවේ තියෙනවා. හොඳේ, රජයට ඒකෙන් සිද්ධ වෙලා තියෙන පාඩුව විතරක් රුපියල් කෝටි 500 පැනලා. හරිය, දැන් මේ ගැන අධිකරණ ක්‍රියාවලියක් තියෙන නිසා ඉන්නහට ලියන්න උමනාවක් නැහැ. එක ජීප් එකක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒකේ විතරක් වටිනාකම රුපියල් කෝටි 6කට වැඩිලු. රුපියල් කෝටි 6කට වැඩිලු. හොඳේ, දැන් මේ විදිහට මේ රුපියල් කෝටි ගණන් මුදල් වැය කරලා වාහන ගේන්න ගමේ බණ්ඩයියට සුමනක්කට අපිට ඔබට බැරි බව ඉතින් ආයි අමුතුවෙන් මේක ඇතුලේ ලියන්න ඕනේ නැහනේ නේද? මේ පැලැන්තියේ හොරු දවල්ට මරා ගන්නවා. හොඳේ, පක්ෂවලට බෙදිලා මරා ගන්නවා. හැබැයි රැට හවුලේ හොරකමේ යනවා. හරිද? රැට හවුලේ තමයි හොරකමේ යන්නේ. ඔක මතක තියාගන්න. හරිය, දැන් ඒකම මතක් කරන්ට ඕනේ ඔය අරක්කු සමාගම් සෙට් එක. ඈ, මේ රටේ කිසිම මිනිහෙක් අරක්කු බොන්නේ නෑ ණයට. හොඳේ, අරක්කු ණයට බොන්නේ නෑ, ණයට දෙන්නෙත් නෑනි. ඈ, අරක්කු සමාගම් කාරයින් අප්පිට මුදලට තමයි ගනුදෙනුව කරන්නේ නේද? නමුත් මේ මොහොත වන විටත් අපේ රට තුළ මත්පැන් නිෂ්පාදන ආයතන 27ක් විතර ක්‍රියාත්මක වෙනවා. මේ 27න් සමහරු බදු ගෙවීම සම්පූර්ණයෙන්ම මගහැරලා. හරිද? ගාන දන්නවද? 20, 23, 20, 24 විතරක් ගෙවන්න තියෙන හිඟ බදු මුදල රුපියල් කෝටි 1800ක්. කොහොමද ගාන? රුපියල් කෝටි 1800ක්. මොන රටක්ද මේ? ඈ, මොන රටක්ද? අහිංසක මිනිස්සු බුලත්ටිටට සීනි කාලට පරිප්පුසියට බදු ගෙවනවා. මහ පරිමාණ අරක්කුකාරයෝ ටික රුපියල් කෝටි ගණන් බදු පොලු තියෙනවා. හරිද? දැන් ඔය මේ අතරවාරේ අනිද්දා පත්තරේ අද වාර්තා කරලා තියෙනවා, ගෝට රනිල් මහින්දට තාමත් අතිවිශාල කමාන්ඩෝ ආරක්ෂාවක් දීලා තියෙනවා කියලා. ගෝටට 110යි, රනිල්ට 60යි, මහින්දට 36යි කියලා. ඒ කියන්නේ මේ අතිවිශේෂ හැකියාවන් සහිත කමාන්ඩෝ ආරක්ෂකයින්. හරිද? මේ අයට යම් සාධාරණ ප්‍රමාණයක ආරක්ෂාවක් දුන්නට කමක් නැහැ. නමුත් මේ තරමටම මේ සියය පැනපු ආරක්ෂාවක් දෙන්න වියදම් කරන්න පුළුවන් රටක්ද මේක? මේක වර්තමාන පාලකීන්ටත් අනිවාර්යයෙන්ම වලංගුයි. හොඳේ, ඒ වගේම අපද මීට පෙර ටෙලිවැකි වලින් ප්‍රශ්න කළ ආකාරයට හිටපු ජනපති රනිල්ගේ විදේශ සංචාර 24ක් ගැනත් අද අනිද්දා පුවත්පත වාර්තා කරලා තියෙනවා. හොඳේ, 20 23 වසරේ පමණක්
විස්සයි විසිතුන වසරේ පමණක් ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, සිංගප්පූරු ගිහිල්ලා තියෙනවා, ජපානේ ගිහිල්ලා තියෙනවා, මැලේසියාවේ ගිහිල්ලා තියෙනවා, ආයේ ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, ප්‍රංශයට ගිහිල්ලා තියෙනවා, ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා, සිංගප්පූරුවට ගිහින් තියෙනවා, චීනයට ගිහිල්ලා තියෙනවා, ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා, ආයවතාවත් ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, ජර්මනියට ගිහිල්ලා තියෙනවා, ආයවතාවත් චීනයට ගිහිල්ලා තියෙනවා, මාලදිවයිනට ගිහිල්ලා තියෙනවා, ඩුබායි වලට ගිහිල්ලා තියෙනවා. මේ විස්සයි විසිතුනේ විතරයි, විස්සයි විසිතුනේ විතරයි. හරිද? ඒ සංචාරවලට වැය කරලා තියෙන මුදල රුපියල් මිලියන 373ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 37කට වැඩියෙන් වැය කරලා තියෙනවා. ඔය 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව ජනාධිපති කාර්යාලයෙන් VVIP, ඒ කියන්නේ ඉතා ඉහළ වැදගත්කමක් ඇති පුද්ගලින්ගේ චාරිකා සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය, චාරිකා සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් 62,178,000ක්. රුපියල් 62 කෝටි. හරිද? ඒ කියන්නේ කෝටි 63කට ආසන්නයි. මේ මුදලින් රුපියල් 59,20,000ක්ම වැය කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 59ක්ම වියදම් කරලා. හරිද? 62කින් 59ක් වියදම් කරලා. ඒ කියන්නේ මේ ප්‍රතිපාදන වලින් 95%ක්ම ගානට වැය කරගෙන රට යන. හරිද? තව මහ විශාල වියදම් ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ල ලිව්වොත් ඇත්තටම කොහේ යන්න, මොකට, ඇයි, කා වෙනුවෙන්ද මේ තරම් ඩොලර් කෑවේ කියලා ප්‍රශ්න කරන්නටම වෙනවා. ඒකත් නිකන් වේයෝ කෑවා වගේ කේස් එකක්. හරිද? ඔබට තේරෙනවාද, 7-5ක්වත් රටට ප්‍රයෝජනයක් නැති අති සුඛෝපභෝගී විදේශ සංචාර, අති සුඛෝපභෝගී සුපිරි වාහන, කොළඹ නගරයේ මන්දිර, 100-200 ආරක්ෂකයින්, කෝකීන්, සුපිරි කෑම. හරිද? ලෝකයේ හොඳම රටවලින් වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, බල්ලන්ටත් බෙහෙත් පිට රටින් මේ උන්දලගේ. හරිද? මෙහෙව් තනතුරු අතහැරලා ඇත්තටම ගෙදර යන්න මේගොල්ලෝ කැමති නෑ. ගෙදර ගිහිල්ලා මොනව කරන්ටයි නේද? ආයේ මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඔය පහුගිය ටෙලිවැකි ටික බැලුවා නම් ඔබට තේරේවි. හරිය? පාසල් දරුවන්ට කුසගින්න නිවාගන්ට සීනි දිය කරලා බීලා පාසල් යන රටක් හදපු මේ උන්දලා අපට මෙහෙම රටක්වත් ඉතිරි කරපේක ගැන, ඕ මෙහෙම රටක්වත් ඉතිරි කරපේක ගැන පුදුම වෙන්න හොඳේ. මොකද ඒ තරමටම උලා කාලා තියෙන්නේ. මේ උලා කෑම සදහටම අවසන් කිරීමේ වගකීම දියවන්නාවට අලුතින් යවන්න හදන අයට පවරමු කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ආයේ වැරදි පාර යන පාලකීන් නම් අපට එපා, වැරදි පාර යන පාලකීන් අපිට එපා කියලා අද ටෙලිවැකිය අවධාරණය කරනවා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී සාධනීය වැඩපිළිවෙලට අකුල් හෙලන්න විපක්ෂයක් ඇටියට අපි කොයි ලෙසකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජනතාවට හොඳ දෙයක් වෙනවා නම් ඒකද අපි ඕන කෙනෙකුට උදව් කරන්න කැමති. මේ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ වැඩි කණ්ඩායම පාර්ලිමේන්තු යන්න. ඒවල තරඟ කරනවාද නැද්ද, කොහෙන්ද තරඟ කරන්නේ කියන එකත් ඇත්තම සාකච්ඡාවේ මේ පවතින කාරණයක්. නායකත්වයක් ඇටියටත් මම හිතන්නේ මම වැඩිහත් විය යුතුයි. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ජලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.